ඒ මුනියා මේ වරෙන් මේ වරෙන් පය වෙන්න එපා ඔබ පොලිසිය කියන්නේ මේ වරෙන් මේ වරෙන් මොකද ඔබ දිව්වා දැන් කියපන් පිලිප්ප සිංහගේ ගේ කොයි කියලා අර අර මේ පොල්වත්ත මැද තියෙන ලොකු ගේ සරි 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 දැන් ඔබ පලයන් හැබැයි ආයෙත් එහෙම දුවන්න එපා දිව්වොත් ඔබ මට අල්ලට ගිය දෙනවා ඒක තමයි පොලිසිය හේටි முதலாளி மாத்தியா முதலாளி மாத்தியா මම මේගම පොලිසිය සාජන්තුවාම් අයිබෝ එමයි රීටා මේ මගේ හාමිනේ රීටා හොඳමයි හොඳමයි වාඩි වාඩි මේ වාඩි වෙන්නු මේ ඉතින් ඉතින් මම පිළිතු සිංහ දාපු ඇන්ටිය විභාග කොළඹ තමයි ආවා කොහොම හොඳයි දෙම්මර කියන්නේ මොනවද උනේ කියක් දැන් මේ මනිරාල හාමි මම ඔය කොළඹ රටේ ඉන්න පොඩි මුට්ටියම බිව්වා මුදලාලි තමයි කොළඹ රටේ බොහොම ප්‍රසිද්ධ බයිලා ගායකයා ඉමානුවෙල් ෆොනෑන්ඩෝ යේමයි 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 යාලතිනානේ ඔය බයිලා කාලේ සාජ්ජේ වුණාම අනිත් අය කරේ තමයි යනවා කියනවා නේද මේ කතාව ඇත්ත තමයි ඒ වුණාට රාලහාමිට කියන්න මේ මහත්තයා ඔව්ව කටේ තියන්නේ කටේ තියන්නේ මං කිව්වා මගේ නම මේරි සුසානෝ කියලා. මෙන්න බෝලේ ඒ පාර මගේ නමටත් බයිල එකක් හදලා කිව්වා. මොකද්ද ඒ කිව්ව බයිල? බයිල එකක් හැදුවා මං ගහලා පියානෝ. සුමිහිරි තාලෙකි ඒක මේරි සුසානෝ. චාරි ලස්සනයි මමත් එතන ගියනම් මටත් බයිල් එකක් හදලා කියයිනේ චියප්පරාදේ ඊට පස්සේ අයියගෙන් තවත් රා කට්ටක් කිල්ලුවා ඒකත් එක්ක උගුරට බිව්වා ඒ මොකද අනේ මන්දා මං හිතන්නේ යාට එක පාටම සන්තෝෂයක් හිතට එන්න ඇති hina vevi biuwe සකබෝනා මොනවද බං ඔය කියවන්නේ පොලිසියෙන් එනවා
ලිපිමුදලා ලැගෙට තිස්සලා ගියේ. ගියකම පොලිසිය ජා සාජන් කෙනෙක්. මහා මරුණු ස්පාට බයිසිකලෙක යාවි. ඉතින් මොකටද මෙහෙ එන්නේ? ඒ මුදලාලි කියන්නේ ඔය මුදලාලි සකයි කියලා. මං සකයි කියලා? මං කරපු දෙයක්වත් නෙමෙයි මං කරවපු දෙයක්වත් නෙමෙයි. මම මොකටද බය වෙන්නේ? හැබැයි සැකයක් ඇතුනොත් එහෙම කුදලගෙන යයි. අනේ ඔයා කොහට හරි වහන් වෙලා ඉන්න. මම මොකටද වහන් වෙලා ඉන්නේ? මම වරදක් කළාය. මුදලාලි පිටියක් දෙන්නකො. ඕං අදත් පිනාට බීඩියක් ගහගත්තා. පිලිප්පු සිංහ මුදලාලි මාත් එක්ක ඔය තරම් කේන්තියෙන් ඇත්තේ කවුරු හරි එකෙක් ගිහිල්ලා කේලමක් කියලා ඇති මාව ගාවලා. ආය අහන්න දෙයක් නෑ මුදලාලි. මෙතෙන් දැල්ලා මුදලාලිගෙන් පිනාට බීඩිය සුරුට්ටක් ගහපු එකෙක් තමයි ඕක කියන්න ඇත්තේ. බොලාලාගේ කතාව ඇත්ත. බීඩිය සුරුට්ට බොනේ නම් තමයි ඔයගේ ජරාවට කරන්නේ. මුදලාලි බීඩිය එපා. උලක් ජන් දෙන්න. මං එහෙම ලෑස්ති කරලා තියන්න සාජන් මහත්තයා. දැන් යන ගාම්ම ජෝසප් පුලේ කඩේ එකක් තියෙනවද? මොකක්? ජෝසප් ජෝසප් ස්ටෝස් ජෝසප්ගේ කඩේට යනවද? යෝ ජෝසප් කඩේට යනවා යම් මී අනේ තමයි මම යනවා. හොඳයි හොඳයි. එනවා හොඳමයි මං ගිහලා යන්න. හොඳයි. ඔන්න බලන්න සන්තියාගු කවදාවත් පොලිසියෙන් ආපු ගමට පොලිසියෙනුත් ආවා. ඔය බයිලසාජ්‍ය ගමට ගේනකොට මං හිතුවා මිනිස්සුන්ගේ ඉහමල සුද්ධ වෙලා සතුටින් ඉඳී කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒක අනිත් පැත්ත. අපේ කොළුවා මුල ඉඳලා මොකට විරුද්ධයි? අපේ කොළුවා ඔය පළාතේවත් ගිහිල්ලා නැහැ. අපිට ඉතින් මහ මූද තියෙනවනේ. ඒකේ රස්සාව කරගත්තාම හොඳ ටෝම ඇති. මම කියන්නේ නෑ සන්තියාගු හැමදාම මූද මැත්තේම නැහෙන්න කියලා. මිනිස්සු සතුටින් ඉන්න ඕන තමයි. හැබැයි ඉතින් ඒකේ පිළිවෙලක් තියෙනවා. ඔය පිළිවෙලක් නැතිකමනේ මේ ඔක්කොට මුල. ඔය පොල් කූඹ ගහපු යන් අහු වුණොත් පොලිසියෙන් දඬුවම් කරයිද? වෙන මොනවා කරන්නද? කුදලාගෙන ආවි එච්චරයි.